අයිබෝන් ලයිබ් එකේ කමිද YouTube channel එකත් එක්ක දොලා ශ්‍රී ලාංකේය මැණික් කර්මාන්තය පිළිබඳව හැදෑරීමක් කරන දැනුම එකතු කරන ඔයාලා හැමෝම මේ වීඩියෝ එකටත් ඉතාමත් ආදරෙන් එකතු කරගන්නවා විශේෂයෙන්ම අද මේ වීඩියෝ සකස් කරන්න මූලිකම හේතු උනේ මගේ Zoom class එක කියන්නේ නොමිලේ පවත්වනු ලබන මැණික් පාඨමාලාවේ පළවෙනි දිනේ අපි සාර්ථකව ආරම්භ කරා ඒ පාඨමාලාවේ අපි මුලින්ම සාකච්ඡා කරේ මිනරල්ස් පිළිබඳව ඒ කියන්නේ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳව ඛනිජ පිළිබඳව සාකච්ඡාවක් තමයි කරේ ඒ සාකච්ඡාව යම් කිසි තාක්ෂණික ගැටලු නිසා කෙනෙකුට අතපසු වුණා නම් මේ වීඩියෝ නරඹන්න මේ වීඩියෝ තුලින් ඒ සාකච්ඡා කරන කටයුතු ඒ වගේ මේ සාකච්ඡාට බඳුන්වුණු දේවල් ඒ වගේ මේ සටහන් සියල්ල ඔයාලට දැක ගන්න හැකියාවත් ඒ විශේෂයෙන් සටහන් ටික ඔයාලට ලබා දෙන තමයි මේ වීඩියෝම සකස් කරන්නේ විශේෂයෙන් අපි ඛනිජයක් එහෙම නැත්නම් මිනරල්ස් එකක් විදිහට මුලින්ම අර්ථ දක්වන එක අපි වාට හඳුන්වා දුන්නේ හත ශ්‍රේණිය කියන්නේ පාසල් විෂය නිර්දේශයේ හත ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළව මේ ඛනිජයක් කියලා කොහොමද හඳුන්වන්නේ කියලා. එතෙන්දී හත ශ්‍රේණියේ විෂය නිර්දේශයේ තියෙන්නේ ඛනිජයක් යනු එක් සංඝටකකින් පමණක් සැදුණකි. ඔයාලට මම මුලින්ම සටහන් කරගන්න කිව්වේ ඒ හත ශ්‍රේණියේ විෂය නිර්දේශයේ තියෙන කරුණ ඛනිජයක් යනු එක් සංගටකයකින් පමණක් සැදුණක ඔයාලට සටහන් කරගන්න අපහසු වුණා නම් ඔයාලා මුලින්ම පොතේ ලියන්න මින ඉස්සෙල්ලම ඛනිජ ඒ ඛනිජ කියලා ලියන්න ඛනිජ කියලා ලියලයකට ඉංග්‍රීසි අකුරු ලියන්න මිනරල්ස් කියලා ලියලා ඊට පස්සේ ඔයාලා ලියන්න මේ හත ශ්‍රේණියේ නිර්වචනය තමයි ඛනිජ යනු එක් සංගටකයකින් පමණක් සැදුණකි ඊළඟට මම ඒකට මගේ විග්‍රහයක් විදිහට ඒ වගේ මම සකස් කරගනිපු විග්‍රහයක් වාට ඉදිරිපත් කරා ඒක ඒ විග්‍රහය ලියන්න ඊළඟට ස්වභාවික එතන ඉංග්‍රීසි භාෂාවෙන් natural කියලා ලියන්න ජනනය වෙන අකාබනික එතන කියන්නේ අපි inorganic කියන්නේ කාබනික inorganic කියන්නේ අකාබනික ස්වභාවිකව natural ල ජනනය වෙන අකාබනික inorganic කියලා ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න එක් මූල ද්‍රව්‍යයක් හෝ නිශ්චිත රසායනික සංයෝගයක් ස්පටක කියන තැන මම ඔයාලට කිව්වා ක්‍රිස්ටල් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කරගන්න කියලා ස්පටක ක්‍රිස්ටල් ස්වරූපයක් ගනි. මම නැවතත් කියන ස්වභාවික natural ජනනය වන අකාබනික inorganic එක මුල ද්‍රව්‍යයක් හෝ නිශ්චිත රසායනික සංයෝගයක් ස්පටක ක්‍රිස්ටල් ස්වරූපයක් ගනි. මේ විදිහට තමයි ඔයාලට සටහන් කරන්න කිව්වා. ඔයාලට Zoom meeting එකේදී මේක හොඳට තවදුරටත් පැහැදිලි කරලා දෙන්න හැකියාවට ලැබුණා. ඊළඟට මම ගිහ තවත් නිර්වචනයක් තවත් මේක විවිධාකාරයෙන් අපිට මේක සමාජයේදී ඛනිජ කියන්නේ මොනවද කියලා හමුවෙන්නේ මේක මම හත ශ්‍රේණි නිර්වචනයක ඒ වගේම මම සකස් කරපු නිර්වචනය මගේ නිර්වචනයක් නෙමෙයි නමුත් මම මේ නිර්වචන වලින් සකස් කළ මට හැඟෙන ආකාරයකින් නිර්වචනයකුත් ඔයාලට දුන්නා ඊට අමතරව මම තවත් නිර්වචනයක් දුන්නේ ඒ නිර්වචනයත් ඔයාලට සටහන් කරගන්න තිබුණා ඔයාලට ඒ නිර්වචනය මේ විදිහට තමයි මම දුන්නේ කිසිදු ජීවියෙකුගෙන් හෝ කාබනික ඕගනික් අවශේෂයකින් තොරව පෘථුවියේ හෝ විශ්වයේ ජනනය වෙන වචනයට මම එතෙන්දීම දුන්න තව කළු පාට පෑනකින් ලියා ගන්න කියලා මට හැඟෙන දේ ඉපදෙනව නිෂ්පාදනය වෙන සමහරට අර්ථකථනේ හරිය ඇති ජනනය වෙන කියන නිෂ්පාදනය වෙන කියන අර්ථකථනය නිෂ්පාදනය ඉපදෙනව කියලා කළු පාට පෑනෙන් ලියන්න ස්වභාවික ද ඛනිජ වේ මේ විදිහට තමයි මම මූලික සටහනට ඔයාලට දුන්නේ නැවතත් මම කියන්නේ මුලින්ම ඔයාලට අර හත ශ්‍රේණියේ නිර්වචනය දෙන්නවා ඛනිජ යනු එක් සංඝටකකින් පමණක් සැදුණක ඔයාලා මේ වීඩියෝව පැහැදිලි නම් ඔයාලට මේක නවත්තලා වීඩියෝ නරඹන්න හැකියාවක් තියෙනවා. ඊළඟට මම දුන්නා මේකට තියෙන මගේ නිර්වචනය නෙමෙයි මේක නිර්වචනය මම සකස් කරපු නිර්වචනය. ඒක ඒ නිර්වචනය තිබුණේ ස්වභාවිකව natural ජනනය වෙන අකාබනික inorganic ඒක මූල ද්‍රව්‍යයක් හෝ නිශ්චිත රසායනික සංයෝගයක් ස්පටක ක්‍රිස්ටල් ස්වරූපයක් ගනි කියන නිර්වචනය. ඊට අමතරව මම තවත් නිර්වචනයක් දුන්නා කිසිදු ජීවයකගෙන් හෝ කාබනික ඕගනික් අවශේෂයකින් තොරව පෘථුවියේ හෝ විශ්වයේ ජනනය වෙන තන කළු පාට පෑනෙන් ලියා ගන්නකෝ ඉපදෙන නිෂ්පාදනය වෙන ස්වභාවික දෙයක් ඛනිජ වේ. මේ සටහන තමයි මම මූලිකම දුන්නේ. ඊට පස්සේ මම මේ ඛනිජ වල තියෙන ලක්ෂණ හතරක් තරු ලක්ෂණ තුනක් යටතේ ඔයාලට විග්‍රහ කරා. ඒකේ මුල්ම තරු ලක්ෂණ විදිහට සටහන් කරගන්න කිව්වේ රසායනික සූත්‍රයකින් දැක්විය හැක දෙවෙනි තරු ලක්ෂණ ස්පටක ව්‍යුහයක් ඇත තුන්වෙනි තරු ලක්ෂණ බොහෝ විට ඝන අවස්ථාවේ ඇත පළවෙනි තරු ලකුණ රසායනික සූත්‍රයකින් දැක්විය හැක දෙවෙනි තරු ලකුණ ස්පටක ව්‍යුහයක් ඇත තුන්වෙනි තරු ලකුණ බොහෝ විට ඝන අවස්ථාවේ ඇත මේකේ වරහන් තුල මන් දාගන්න තුන කළු පාට පෑනකින් අර අවසාන තරු ලකුණ බොහෝ විට ඝන අවස්ථාවේ ඇත කියන තැන ඉදිරියෙන් කළු පාට පෑනකින් දව වායු අවස්ථාද ඇත කියලා සටහන් කරගන්න කිව්වා ඊළඟට මම ඔයාලට කිව්ව දේ තමයි මේකේ ඊළඟ දේ තමයි මේකේ තියෙන මේ මොනවද මේ ඛනිජ? ඒකට මම උදාහරණ කීපයක් දුන්නා. पेल्स पादुन एवं डोलमाइट तिरिवान इल्मनाइट माइका मिनिरान मे विधि वाट सटहन करगन किवा खनिज वलट मिनरल्स वलट उदाहरण पेल्स्पा डोलमाइट तिरिवान इल्मनाइट माइका मिनिरान केन तुम दुन एक वाट सटहन करगन पेल्स्पा डोलमाइट क्वार्ट्स तिरिवान वलट क्वार्ट्स केला इल्मनाइट माइका विधि मैंने ग्रेफाइट ग्रेफाइट के अन्य मिनिरान मे तुम वाट सटहन करगन किवे खनिज वलट उदाहरण ईट पास मैं वाट ලෝකයේ තියෙන ඛනිජ ගැන කතා කරද්දී දැනට සොයාගෙන කියන්නේ ලෝකේ දැනට මිනරල්ස් කොච්චර ප්‍රමාණයක් සොයාගෙනද කියලා කිව්වා මම එතෙන්දී ඔයාලට සඳහන් කර දෙය තමයි මේක අප්ඩේට් වෙන දෙයක් නිරන්තරයෙන්ම අප්ඩේට් වෙන දෙයක් අද තියෙන තත්ත්වේ නෙමෙයි ඉදිරි කාලයේදී තියෙන මේක වෙනස් වෙනවා ඒ නිසා එතෙන්දී මම ඔයාලට දල වශයෙන් මෙන්න මේ වගේ සටහනක් තමයි ලබා දුන්නේ මේක මම එතෙන්දී මතක් කරා ඒ වගේ මේ වීඩියෝ යම් කිසි කෙනෙක් මොන මාධ්‍යයකින් හෝ නරඹනවා නම් ඔයාලා දැනගත යුතු දෙය තමයි මිනරල්ස් කියන්නේ එක තැනක තියෙන්නේ දැන් වර්තමානයේ මේ වීඩියෝ සකස් කරන මේ 2021 මේ මාසය කියන්නේ ඔක්තෝබර් මාසයට අදාළ වෙන දළ සටහන සමහරට මේක තව අවසර කිහිපයකින් මාස කිහිපයකින් වෙනස් වෙන ස්වභාවිකුත් දැක ගන්න හැකියාවක් තියෙනවා. එතෙන්ද මේ විදිහට තමයි අපි සටහන සකස් කරගත්තේ. දැනට ලෝව එකිනෙකට වෙනස් වූ ඛනිජ වල අර මුල් සටහනට පසුව මේක තියන දැනට ලෝව එකිනෙකට වෙනස් වූ ඛනිජ මිනරල්ස් විශේෂ 5500 ප්ලස් ඒ කියන්නේ 5500 එකතු කිරීම දාලා එකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර සෑම වසරකම නව ඛනිජ බොහෝ ප්‍රමාණයක් එතෙන්දි මම කළු පාට පෑනින් වාට සටහන් කරගන්න කිව්වා 100 ඍණ කියලා ඛනිජ අතරට එකතු වනු ලැබේ මේ කළු පාට පෑම් පෑන් කොහොමද භාවිත කරන්නේ මේක මම හිතන්නේ මේ වීඩියෝ එකේදී මම පබ්ලික් කියන්නේ මගේ Zoom class එකට එන අය දන්න මොන විදිහේ ක්‍රමවේදයක්ද මේකට අපි අනුගමනය කරන්නේ මෙතෙන්දි මේ සාකච්ඡා කරන කණුවට අමතර මේ මොන විදිහට විග්‍රහ වෙනවද කියලා වාට දැක ගන්න හැකියාවක් තියෙනවා මම ඒ සටහන කහ පාට කවරෙන් තියෙන මේ ජෙමොලොජි මේ කහ පාට කවරෙන් තියෙන මේ පොතේ ඔයාලට ඒ සටහන සකස් කර ගන්න පුළුවන් අර මුලින් කිව්ව සටහනට අමතරව මම නැවතත් කියන්නම් ඒ සටහන දැනට ලොව එකිනෙකට වෙනස් වූ ඛනිජ මිනරල්ස් විශේෂ 5500 ප්ලස් කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර සෑම වසරකම නව ඛනිජ බොහෝ ප්‍රමාණයක් එතන කළු පාට පෑනෙන් 100 ඍණ දාන්න වහලා ඊට පස්සේ ඛනිජ අතරට එකතු වෙනු ලැබේ මේ සටහන තමයි ඔයාලට සකස් කරගන්න කිව්වේ ඊට පස්සේ මම මේ විදිහේ සටහනක් තමයි ඔයාලට දුන්නේ අපවෙසෙන පෘථිවි පෘෂ්ඨයේ වඩාත් හමු වෙන ඛනිජය ලෙස සිලිකන් ඛනිජය ඉංග්‍රීසි භාෂාවෙන් රතු පාට පෑනෙන් ලියනකොට සටහන් කරා ඔයාලට මේ වීඩියෝ එකත් එක්කත් ඒ ඉංග්‍රීසි භාෂාවෙන් කොහොමද ඒක සටහන් වෙන්නේ කියන කරුණත් මම ඔයාලට සඳහන් කරන්න අපවෙසෙන පෘථිවි පෘෂ්ඨයේ වඩාත් හමු වෙන ඛනිජය ලෙස සිලිකන් ඛනිජය දැක්විය හැකි අතර අවුරුදු මිලියන 4300කට එතන කළු පාට පෑනෙන් 4300යි සටහන් කරගන්න කිව්වා පෙර බටහිර ඕස්ට්‍රේලියාවේ ජැක් හීල්ස් කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් කළු පාට පෑනෙන් සටහන් කරගන්න කිව්වා ප්‍රදේශයේ සොයා ගන්නා ලද ජාකුන් සර්කෝනියම් සිලිකේට් කියලා රතු පාට පෑනෙන් සටහන් කරගන්න ඛනිජයේ කොටස් ලොව සොයාගත් පැරණිම ඛනිජය ලෙස හඳුන්වනු ලැබේ ලොව සොයාගත් පැරණිම ඛනිජය ලෙස හඳුන්වනු ලැබේ කියලා සටහනක් දුන්නා. ඒ සටහනත් වාට නවත්තලා ඒ සටහන නිවැරදි ආකාරයට සකස් කරගන්න පුළුවන්. මම නැවතත් කියන අපවෙසෙන පෘථිවි පෘෂ්ඨයේ වඩාත් හමු වෙන ඛනිජය ලෙස සිලිකන් ඛනිජය දැක්විය හැකි අතර අවුරුදු මිලියන 4300කට පෙර බටහිර ඕස්ට්‍රේලියාවේ ජැක් හීල්ස් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද ජාගුන් සර්කෝනියම් සිලිකේට් ඛනිජ කොටස ලොව සොයාගත් පැරණිම ඛනිජය ලෙස හඳුන්වනු ලැබේ. ඒ සටහන් පසු මම ඔයාලට දුන්න මෙන්න මේ විදිහේ සටහනක් සකස් කරගන්න. ඊළඟ සටහන ඔයාලා මේ විදිහට සකස් කරගන්න. ලොව ඇති බොහෝ ඛනිජ අතරින් ඉතා සුළු ප්‍රමාණයක් රත්න විද්‍යාවේදී රත්න විද්‍යාව කියන්නේ අපි මැණික් විද්‍යාවේදී සාකච්ඡාට බඳුන් කරනු ලැබේ. ඒ සටහන මෙහෙමයි නැවතත්. ලොව ඇති බොහෝ ඛනිජ අතරින් ඉතා සුළු ප්‍රමාණයක් රත්න විද්‍යාව මැණික් විද්‍යාවේදී සාකච්ඡාට බඳුන් කරනු ලැබේ. එතෙන්දී මම තවත් ඊළඟට ඉතින් අටින් සටහනක් ඔයාලට ලබා දුන්න ලෝකේ දැනට ඛනිජ වලට මම මුලිනුත් කිව්ව 5500කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තින අපිට නිශ්චිතව කියන්න බෑ මේක දිනෙන් දින වෙනස් වෙනවා ඒ ඛනිජ 5500 අතරින් මෙහෙම සටහන් සකස් කරගන්න එම ඛනිජ 5000 ලෝක දැනට සොයාගෙන ඇති ඛනිජ 5500 අතරින් ඛනිජ 400 ප්ලස් 400 එකතු කිරීම ලකුණු දාන්න 400කට වැඩි සංඛ්‍යාවක් මැණික් විශේලා රත්න විද්‍යාවේදී මැණික් ලෙස සලකනු ලැබේ 5500 අතරින් 400 ප්ලස් වැඩි ප්‍රමාණයක් මැණික් විශේෂයේදී මැණික් ලෙස සලකනු ලැබේ ඊට පස්සේ ඊට යටින් දාන 200 ප්ලස් 200 එකතු කිරීම 200කට වැඩි ඛනිජ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ මැණික් ලෙස හමු වෙනු ලැබේ ශ්‍රී ලංකාවේ මෙනික් ලෙස දැක ගන්න හැකියාව ලැබේ. ඔබට මේ සටහන සකස් කරදී යම්කිසි මේ වචනවල වෙනස් වීමක් ඇති වෙයි නම් මේක සාරාංශගත කිරීමේ මම මුල් සටහන අවසාන සටහන වල දැනගත යුතු දේ තමයි ලෝකේ මෙනික් වලට අවශ්‍ය විදිහට සටහන සකස් කරගන්න. ලෝකේ මෙනික් ඛනිජ මෙවෙන්ට 5500 කට වැඩි සංඛ්‍යාවක් විතර දල වශයෙන් සොයාගෙන තියෙන 5500 කට වැඩි අඩු වෙන්නේ. මොකද සොයාගෙන ඉපදෙන්නේ නැති වෙන්නේ නැහැ නේ. සොයාගෙන ඉපදෙන්නේ අනිවාර්යයෙන්ම තියෙන නිසා 5500 කට වැඩි ප්‍රමාණයක් හොයාගෙන තියෙන එකනොත් मैनिक साकच्छा हारसीयट वेड संख्या वक्तमें लोके मैनिक सलकिन अपिवासनावेन्त विलातीन अपे रटे अतरी खनिज अतरी मैनिक विषय सलकन खनिज देशीय किदरपिट हमून रटाक विदेट इनसा मेदे तम वाट सटहन करती मेक विशेष वेदगते मगे सूम क्लास के आट सूम क्लास के इलंग वेदगत मत क्रीमत मगे मीलंग सूम क्लास के देवनी कंडायम मे आवृद्ध बंधवगन अवसान कंडायम नमत इसी में तवत् खंडा मे वर्ष बंधवागण्य मे इमरल खंड बंद आवश्यकता अभी सिकुराद नवपांति आरंभक मेक संपूर्ण नोमिलेक पाठ मालावा वाट बंद कमती हेकियावती इनमें इमरल खंड वागे नाम लिपिने दुराकथनांक एवगेम वागे जाति के दुरुपते हो ये दुर्बरपत्ते प्रहदली छाया रूपया गेनाल मगे वाट्सअप नंबर कतीनो बिंदु हत्या हत्या नमस्य हत्यकाय पहाय कैसे 37 वाट्सअप करो तो आटे इमरल खंड संबंध वी में हेकियावत्न ऐना मे वीडियो समगान आट सटहन मेक वेदगत गुडा दूरट वेदगते मगे शूम क्लास के डायमंड क्लास के ये सटहन मगेर ओयाल वेणुम तमें मे सटहन मम इद्रिपात करने ऐना उबसेमट जाए मे वगे तवत् वटिना वीडियो के इतम इक्म निम्म हमूम